අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත ලංකාවේ සෑම පාතාල අපරාධකරුවෙකුම පිටුපස දේශපාලුවෙකු ඇති බවත් දේශපාලුවන් සහ පාතාලීන් ගසට පොත්තසේ බවත් අද ටෙලිවැකියෙන් නය ප්‍රතිව්‍යුහගතකරණය ජූලි මාසයට කලින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි මහ බැංකු අධිපතිගේ විශ්වාසය දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය උද්දමනය 7% වැඩියෙන් ඉහළ යාමේ අවධානමක් පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ හෙළිදරව්වක් සිදු කළා මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය ජූලි මාසයට පෙර අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසනවා ඒ ඊයේ මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස් වුණා. එහිදී පොලි අනුපාතය තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතය තවදුරටත් 9% අගේ පවත්වාගෙන යාමටත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය තවදුරටත් 10% අගේ පවත්වාගෙන යාමටයි තීරණය වී ඇත්තේ. බැංකු වලින් ණය ගන්න අයට දෙන පොලි අනුපාතය තවදුරටත් අඩු වෙන ඕන කියන අපි මතයනේ. බැංකු වලින් තායි මුනිම්ම ඒ වාසිය ණය ගත්ත අයට සහ අදිරි ණය ගැනීම බලාපොරොත්තු වන ලැබේ කියලා ආර්ථික වර්ධන දරපැත්තට හැරලා තියෙනවා තුන්වෙනි කාර්තුවේ ඉඳලා අපි හිතනවා ඒක ඒ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙයි සංචිත ප්‍රමාණය සෑහෙන වර්ධනයක් තියෙනවා විදේශ විනිමය අනුපාතයේ සාරබත්තයක් අපට පේන්න තියෙනවා දමන මේ මාසේ වැට් එක වැඩි වීම සහ කාලගුණය බාධා නිසා වෙච්ච සප්ලයි සයිඩ් ඉෆෙක්ට්ස් නිසා රිසර්ව් ප්‍රයිස් වැඩි වෙච්ච එක මං හිතන්නේ 100%කට වඩා අඩු මට්ටමක කිට්ටුව දමන මේ මාසය තුල එහෙල යන්න පුළුවන් ගත්ත ණය සම්බන්ධයෙන් වැඩි වෙනකොට වැඩි කරනවා නමුත් අඩු කරාට බැංකු අඩු කරන්නේ නැහැ බැංකු කීපයක් තියෙනවා තවමත් ඇවිල්ලා නැතුව නමුත් ඒ අයට අපි දැනුම් දීලා තියෙනවා එක්ස්ප්ලනේෂන් කෝල් කරලා තියෙනවා ඒ තව දුරටත් මේක අඩු වෙන්න ඕන කියන මතය අපි ඉන්නවා අලුතෙන් ගන්න අයටත් එක්කම සහ තීන අයගේ පොලි අනුපාතය අඩු වෙන්න ඕන IMF එකේ ණය වැඩසටහනට අනුව පුළුවන් වේද දෙවන විමර්ශනයට පෙර එකඟතාව අවසන් කරගන්න ජූලි මාසයට කලින් හිතන ණය ප්‍රතිවිකතකරණයට කැමැත්ත ගන්න පුළුවන් වෙයි ණය පෙර පරිදි ගෙවාගෙන යෑමේ හැකියාව ඇති වෙන්න අපේක්ෂා කරන්න පුළුවන් කොයි කාලෙකද දෙවනි වාර්කිය ලැබෙනවා කියන්නේ එකඟත්වයට එනවා අපි අලුතෙන් ඒ තීන ණය ටික කොච්චර කාලයක් තුලද ඉදිරියේදී යම්කිසි පොලි අඩු කරලා එමු නැත්නම් හැයකටක් ගන්න හැයකටක් අරගෙන එමු නැත්නම් ණය දීර්ඝ කරලා ගෙවන එක ඒ එකඟතාව ආව කියන්නේ ඊට පස්සේ විසුම් අසංකරාම අසංකර දවසේ ඉඳලා ආයේ අපි අඩු මට්ටමට ගවාගෙන යනවා ගී සතියේ මම මහ බැංකුව නිවේදනයක් නිකුත් කරලා තිබා ව්‍යාපාරික අරමුණු සඳහා පුද්ගලික ගිණුම් භාවිතයට ගන්න එපා කියලා මොකද මෙතනින් අපිට පෙනී යන්නේ බදු ගෙවීම පැහැර හරින්න මේ මෙවැනි කටයුතු වල නියලිනවා කියලා මූල්‍ය බුද්ධි එකකේ පැත්තෙන් සඳහන් කරන්න ඕන ව්‍යාපාරයක ගනුදෙනු කියන එක බැංකුව හඳුනාගත්තේ නැත්නම් තනි පුද්ගලයෙකුගේ ගිණුම් මගින් ඒ ගනුදෙනු සිද්ධ වෙනකොට ඇත්තටම අනවශ්‍ය විදිහට සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් වුණත් එම පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් මේ වගේ අපහසුතාවයක් වුණත් මගහරින්න ව්‍යාපාර ගිණුම් කටයුතු පෞද්ගලික ගිණුම් කටයුතු වලින් වෙන් කරලා තබා ගත්තොත් මම හිතන්නේ ලෙහෙසි කාර්යයක් වේවි පොඩි අනුපාතය අඩු කරගෙන යන ස්වරූපයක් බැංකුවල නිර්දේශ කරලා තියෙනවා මේක පුළුවන් තරම් අඩු කරන්න කියලා. නමුත් ඒගොල්ලන්ගේ බේස් රේට් එක තාම අඩු කරලා නැහැ. ඉතින් ඔයගේ කතා කරන්නේ නැතුව වැඩ ක්‍රියාවට බහැලා කරවන්න ඕනේ. මේකේ තියෙන්නේ කතා වැඩි ක්‍රියාව මදි කියන தත්ත්වය. ආර්ථිකයක් බංකොලොත් වෙලා එළියට එන අවස්ථාවක පුළුවන් තරම් ඉක්මනට සක්‍රිය කරලා අඩු පොලියට ව්‍යාපාර නැවත ඇති කරන්න පුළුවන් ස්වරූපය ඇති කරලා දෙන එක. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලදී සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදල සමාජිකින්ට අගතියක් සිදුවන බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්තම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මාස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 448 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ ලංකාවේ සෑම පාතාල අපරාධ කරුවෙකුම පිටුපස දේශපාලුවෙක් සිටියේ කියන තැන ඉඳලයි. හොඳේ ලංකාවේ සෑම පාතාල අපරාධ කරුවෙකු පිටුපසම දේශපාලුවෙක් සිටියේ කියන තැන ඉඳලයි. හරිය. අපි අහලා තියෙනවා මේ සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම ආදරණීය ගැහණියක් සිටියේ කියලා නේද? ආන් ඒ වගේ තමයි.
මයි. හොඳේ සෑම අපරාධකරුවෙකු පිටුපසම දේශපාලුවෙක් ඉන්නවා මයි. හොඳේ ඒකට හේතුවක් තියෙනවා. ඔය චන්ද කාලවලට මේ ඔය බොහෝ පක්ෂවල දේශපාලුවන්ට පාතාලේ නැතිවම බැහැ. හොඳේ පාතාලේ නැතිවම බැහැ. බොහෝ ඈත අතීතයේ ඉඳලම අපේ රටේ මැතිවරණ වසරවල් හා ප්‍රචණ්ඩ ක්‍රියා ඒ අපරාධ අතර සම්බන්ධය හොයාගෙන යනකොට පාතාලේ හරි අපූර්වට මුණ ගැහෙනවා. එතකොට මේ පාතාලේ හා දේශපාලුවන් අතර සම්බන්ධය ඔබට හරි ලේසියෙන් තේරුම් ගන්නටත් පුළුවන්. හොඳේ සිංහල පාතාලේ, දෙමළ පාතාලේ සහ මුස්ලිම් පාතාලේ කියලා මේ ජාතීන් වශයෙන්ුත් පාතාලේ බෙදන්න පුළුවන් තැනකට මේ පාතාලේ වර්ගීකරණය වුණානේ නේද? විභේදනය වුණා. හොඳේ දැන් නම් ලංකාව තුල ක්‍රියාත්මක පාතාලේ ඩුබායි පාතාලේ කියලා හැඳින්වුවත් වරදක් නෑ නේද? ඇහුවොත් කියන්නේ ඩුබායි සිට මෙහෙවන පාතාල කල්ලි කියලා. හොඳේ කිසිම දරුවෙකු හොඳට මතක තියාගන්න, කිසිම දරුවෙකු උපදෙන විට අම්මගේ කුසේ ඉඳලා තුවක්කු, පිස්තෝල, හෑන්ඩ් ග්‍රනේඩ් අරන් උපදින්නේ නෑ. දරුවෙකු බිහි කරන්නට හදන කිසිදු අම්මා කෙනෙකු තමන්ගේ දුව හෝ පුතා ලංකාවේ නම ගිය අපරාධකරුවෙක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නෑ, එහෙම දරුවෝ හදන්නෙත් නෑ. හොඳේ අපේ රටේදී නම් නින්දිත, කුජීත දේශපාලනය විසින් තමයි අවි ආයුධ අතට දීලම තියෙන්නේ. හොඳේ චෞර ධනවාදී බලවේග ඒහා සම්බන්ධ වෙනවා හරි අපූරුවට. අන්තිමට දේශපාලුවන් සඳළු තලවල සැප විඳිද්දී පරම්පරාවෙන් පරම්පරාවට පලිගන්න, පරම්පරාවෙන් පරම්පරාවට පලිගන්න පාතාල කල්ලි අද මේ භූමියේ බිහිවෙලා අවසන්. ඉතාම කෙටියෙන් සඳහන් කළහොත් වර්තමාන ශ්‍රී ලංකාවේ බලය සහ සල්ලි ඇත්නම්, හොඳට මතක තියාගන්න, දේශපාලන බලය සහ සල්ලි ඇත්නම් නීතියෙන් රිංගන්ට විතරක් නෙවෙයි, නීතිය හතරට පහට නවන්ටත් පුළුවන්. හොඳේ, ඔව් නවන්ටත් පුළුවන්. දේශපාලන බලය ඇතිවුන් තම ජයග්‍රහණය සඳහා විරුද්ධවාදීන් ඝාතනය කිරීම මේ රටේ ඉතාම සුලභ සිද්ධීන් බවට පත්වෙමින් තිබෙනවා. හරිම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වෙමින් තිබෙනවා. දශක හතරකට පහකට පෙර මේ ඩප්පි කඩු කිනිසි අතින්ගත් පාතාලයක් තමයි අපේ රටේ තිබුණේ. ඩප්පි හදන්නේ අරක්කු බෝතල් මූඩි වලින්. හොඳේ, ඩප්පි ආනන්දලා, ඩප්පි රොබින්සන්ලා ඒ කාලේ පයින් ගිහිල්ලා හරි උපරිමෙන් පාපැදියකින් ගිහින් තමයි ඔය චණ්ඩිකම් කළේ. අද වගේ ලෑන්ඩ් ක්‍රූෂර් ඩිෆෙන්ඩර් එතනින් ගියාම මහා අශ්ව බල යතුරු පැදි වලින් ගිහිල්ලා නම් නෙමෙයි. එදත් ඒ අය ඩප්පි අතේ තිබ්බට බොහෝ ප්‍රාදේශීය දේශපාලුවන් හා සම්බන්ධ වෙලා හිටියේ. උන්දල වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඩප්පියෙන් කඩු කිනිසි වලින් ආරම්භ වුණු පාතාලය අද වන විට දේශපාලුවන් සේම ඔය නීතිය රකින මහවුන්දලා ඉන්නේ ඕංගෝ. ඒ නීතිය රකින මහවුන්දලාගේත් රැකවරණේ ලබන තැනට පත් වුණා. හරි, සොත්ති උපාලිලා ගෝනවල සුනිල්ලාගෙන් ආරම්භ වුණු දේශපාලන පාතාලය. ඒ වචනේ හොඳට මතක තියාගන්න, දේශපාලන පාතාලය. තෙල් බාලා කිඹුල ඇලේ ගුණාලගේ සිට මාකඳුරේ මදුෂ්ලා දක්වාත් අද කොස්ගඩ සුජීලා දක්වාත් දුර්ගමනක් ඇවිල්ලා. හොඳේ, දුර්ගමනක් ඇවිල්ලා. ප්‍රධානම සාධකය තමයි දේශපාලුවන් සහ මත්කුඩු. අද ප්‍රධානම සාධකයේ දේශපාලුවන් හා මත්කුඩු. හොඳේ, දේශපාලුවන් මත්කුඩු පාතාලේ සහ සමහර පොලිස් ලොක්කන්. හොඳට මතක තියාගන්න, හැමෝම නෙමෙයි සමහර පොලිස් ලොක්කන් හරියට ගසට පුත්තයි පොත්තට ගහයි වගේ එකට බැඳිලා තියෙන්නේ, එකට බැඳිලා තියෙන්නේ. දැන් මේ අද ටෙලිවැකියේ මෙහෙම ලියන්න සිද්ධ වුණේ ඊයේ සිදු වුණු පස් පුද්ගල මිනිස් ඝාතනය නිසායි. එක් අයෙකු දේශපාලන පක්ෂයක නායකයෙකුත් වෙනවා නේද? සමන් පෙරේරා. දැන් මේ අය යමින් හිටියේ අපරාධ නඩුවකට තමයි. අපි උපකල්පනය කරමුකෝ මේ ඝාතනයට ලක්වුණු පස් දෙනාම අපරාධකාරීන් කියලා. උපකල්පනයක්. හොඳේ, අපරාධකාරීන් කියලා උපකල්පනය මතක තියාගන්න. දැන් ඒ අයගේ අපරාධවලට ඒ උපකල්පනයට අනුව ඒ අය අපරාධ කරලා තියෙනවා නම් ඒ අපරාධවලට දඬුවම් දෙන්න ඕනේ ගරු අධිකරණයේනේ. ගරු අධිකරණයේ නේද? අධිකරණයයි මහපාරයි අතර, හොඳට මතක තියාගන්න, අධිකරණයයි මහපාරයි අතර කවුරුන් හෝ යුක්තිය විසඳන්ට හදන රටකනම් අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ රටට පාතාලේම පිහිටයි කියලයි. හොඳේ, ඔව් පාතාලේම පිහිටයි. මේ යන විදිහට ලෝකේ දරුණුම අපරාධ සිද්ධ වෙන නගරවන වෙනිසුවිලාවේ කැරකස්
රියෝ ද ජනෛරෝ, හයිටි, පැපුවා නිව් ගිනියා, චිකාගෝ නේද? හොන්ඩුරාස්හි ශාන්ත ෆෙඩ්‍රෝසූලා, ඇමරිකාවේ ශාන්ත ලුවිසේම, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරත් අපි හරීක්මන්ට පරද්දාවි. හොඳේ, මේ තමයි ප්‍රධානම නගර. අපරාධවලින් පිරුණු නගර තව තියෙනවා. මේවා හුඟක් ප්‍රධානයි. පාතාලය නිසා දැන් ඔය පසුගියදා තෙලිජ්ජවිල අහිංසක තරුණයෙකුත් ඝාතනය කෙරුණා නේද? මේ තමයි පාතාලය. ශ්‍රී ලංකාවත් මේ ගොඩට එකතු වන දිනේ වැඩි ඈතක නැති වේවි. විශේෂයෙන් මේ මැතිවරණ අවුරුද්දේ. හොඳේ, මෙහෙම මිනිස්සු මහමග මරණ රටකට සංචාරකයෝ පෝලිමේ ඒවි ඩොලර් මලු පිටින් නරන්නේද? එහෙම මතක් කරමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ පාතාලය නම් යුක්තිය ඉෂ්ට කරන්නේ, පාතාලය නම් යුක්තිය ඉෂ්ට කරන්න හදන්නේ එහෙව් රටකට නීතිය පොලිසිය විතරක් නෙවෙයි වැඩ බලන පොලිස්පතිලත් ආයේ කුමකටද කියලා අහන්ටම වෙනවා නේද? ඕන් එහෙනම් ටෙලිවැකිය අවසන් කළා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.